අනුරාධපුර ඓතිහාසික චේතවනාරාම ස්තූපයේ සවිකොට තිබෙන ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකයේ ගැලවීමට සැලසුම් කළ බව කියන රියැලිටි ගීත ගායනා තරගයකින් කුසලතා දැක්වූ ගායන ශිල්පියෙක් ඇතුළු තවත් පුද්ගලයින් 5 දෙනෙක් උඩමළුව පොලිසිය විසින් පෙරේදා දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් චේතවන ස්තූපයේ කොත්කැරල්ලේ සිට භූගත ස්තරය දක්වා සවිකොට තිබෙන තඹ ලෝහයෙන් නිමවුණු අකුණු සන්නායකයේ භූගත කොටසේ ඇති අකුණු තැන්පත්වන කොටසේ පරමාණුක බලයක් සහිත කිසියම් රසායනික ද්‍රව්‍ය තැන්පත් වී තිබේදැයි පරීක්ෂා කිරීමට දාගබේ අකුණු සන්නායකයේ සවිකොට තිබෙන ස්ථානය අසලට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර සිටින ගායන ශිල්පියා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සෙසු සැකකරුවන් මීරිගම, වැල්ලව, මහනුවර, පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. පසුගිය දෙවනදා සවස ජංගම දුරකථනයකින් චේතවන ස්තූපයේ අකුණු සන්නායකයේ ඡායාරූප ගනිමින් සහ වීඩියෝ කරමින් සිටියදී අත්අඩංගුවටගත් යුද හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සැකකරුවන් 3 දෙනා අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිට තිබෙනවා. ඉන්පසු ඔවුන් අතරින් යුද හමුදා කෝප්‍රල් ඇතුළු 3 දෙනෙකු චේතවන ස්තූපයේ අකුණු සන්නායකයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීමට එවා තිබූ බවත් හෙළි වී තිබෙනවා. අකුණු සන්නායකයේ අකුණු තැන්පත්වන භූගත කොටසේ සවිකොට තිබෙන මෙම ලෝහමය කොටස ගලව ඉවත් කරගත හොත් රුපියල් කෝටි 500කට වැඩි මුදලකට විදේශ ජාවාරම්කරුවන්ට අලෙවි කළ හැකි බවටද තොරතුරු වාර්තා වෙනවා. සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර සජීවී වීඩියෝවක් සිය මුහුණු පොතට එකතු කර තිබෙනවා. ප්‍රසිද්ධ වෙබ් අඩවී කිහිපයක් මගින් මෙම සිදුවීමට සම්බන්ධ ගායන ශිල්පියා මංජුල පුෂ්පකුමාර බවට හඳුන්වා දී තිබූ අතර ඒ තමා නොවන බවටයි මංජුල සජීවී වීඩියෝවක් මගින් සඳහන් කර තිබුණේ. ආයුබෝවන් හැමෝටම. තාම නිදිමතයි, දැන් තමයි නැගිට්ටේ. ඉතින් මේ මගේ නම සම්බන්ධව පොඩි නිවුස් එකක් ගියා, හරි කනගාටුදායක නිවුස් එකක්. මොකද මම ඇත්තට මෙහෙම ජීවත් වෙන කෙනෙක් නෙමෙයි, ඒක හැමෝම දන්නවා. හරි අමාරුවෙන් තමයි තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන සින්දුවක් කියලා ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා මම සතුටු හදනවා ඇත්තටම. පාරවල් ඉන්න ගෙනල්ලා ඕන කෙනෙකුට බලන්න පුළුවන් ජීවිතේ මේ වෙනකන් කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් රුපියලක ඩොනේෂන් එකක් අරගෙන නැහැ මම. ඉතින් කනගාටුයි. හැබැයි මෙහෙමයි, එතන පොඩි අකුරු වැරදීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම කාටවත් දොස් කියන්නේ නැහැ. මකු වැරදීම් වෙන්න පුළුවන් මිනිස්සු අතින්. ඉතින් ඇත්තටම ඒක වැරදීමක්. ඒ වැරද්ද නිවැරදි කරයි අනිවාර්යෙන්ම. ඉතින් ඒකත් එක්ක මට කියන්න තියෙන්නේ, මම ඇවිල්ලා ෆීල්ඩ් එකට මම ආවේ කොහොමද කියන එකත් හැමෝම දන්නවා. හරි අමාරුවෙන් ගොඩක් ලොකු කට්ටක් කාලා තමයි මම මේ ෆීල්ඩ් එකට ආවේ. ඔයාලට සින්දු කරේ, මම මෙච්චර සින්දු ගොඩක් කරගත්තෙත් ඔයාලගේ ආදරෙත් එක්ක. ඉතින් මම කවදාවත් එහෙම නීති විරෝධී දේවල් කරපු කෙනෙක් නෙමෙයි. ඒක හැමෝම දන්නවා. හැම උපයන හැම සතයක්ම හරිම සාධාරණම තමයි එකෙව්වේ. ඒ ගැනුත් වැඩිපුර හැරියක් මම ෂෝහයකට ගියත් ඇත්තටම හැමෝම දන්නවා. මම ෂෝහයකට ගියත් මට හම්බ වෙන සල්ලි වලින් සාමාන්‍ය, ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් මම අයින් කරනවා පාරවල් වලින් අසරණ සත්තුන්ට කන්න බොන්න දෙන්න. ඉතින් මම එහෙම ජීවත් වෙන කෙනෙක් සහ මගේ සත්තු මම හදන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මේක හැමෝම දන්නවා. පාරවල් වල හැප්පිලා අසරණ වෙලා හිටපු සත්තු තමයි මම හදන්නේ. අඩුමතරමේ කියනවා නම් ඔහොම දේවල් පස්සේ මම යනවා නම් මට එහෙම සල්ලි තියෙනවා නම් මට මගේ කියලා තාම ගයක්වත් නැහැ. වාහන තමයි මගේ විනයස්ස කියන්නේ. ඉතින් ඇත්ත කියන්න ඕනේ, ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේ රටේ ආදරණීය මිනිස්සු මාව චෝවරට ගන්න ගෙන්නන කීයකින් හරි තමයි ජීවත් වෙන්නේ සහ මගේ බිස්නස් වලින්. ඒකත් එක්ක පොඩි අත්වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. මම කාටවත් බනින්නේ නැහැ. එහෙම වැරදීම් වෙන්න පුළුවන් ඕන කෙනෙක්. ඉතින් ආදරණීය ඔයාලා, මොකද ඇත්තටම මට මේ නිවුස් එක දැක්කට පස්සේ මගේ කකුල් දෙක පණ නැතුනේ ඇත්තටම. මම එහෙම මේ මම වැඩකට ගිහිල්ලා එවලා දැන් චුට්ට කරගෙන තමයි නිදිය ගතිය තමයි මොනවත් හරියට සෝදලා මේ නැගිට්ටේ. ඉතින් ඒකත් එක්ක මම එහෙම දේවල් කරන්නේ නැහැ. මොකද කනගාටුයි. ඉතින් ඒ වැරද්ද දැන් නිවැරදි වෙලා තියෙන්නේ. ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒ වැරද්ද නිවැරදි වෙලා තියෙනවා. ඉතින් තරහ කට්ටිය ඇරියස් කවර් කරන් ඉන්න කට්ටිය. ඉතින් ඒක දැක්කම මම දැක්කා මාර විදිහට දාලා තියෙනවා පේජ් වල ගොඩක් දේවල් වල. ඉතින් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හිත, තමන්ගේ හෘද සාක්ෂිය, තමන් මොකද්ද කරන්නේ කියන එක දන්නවනම් මේ සබහාදාමේ පව අපිට පිහිට තියෙනවා. ඉතින් මම ඒකන දුක් වෙන්නේ නැහැ. ඉතින් හැමෝටම ආදරෙන් ඉල්ලන්නේ මගෙත් එක රැඳිලා ඉන්න. මම මේ වෙනකම් මම සත්තු හදනවා පාරවල් වල ඇක්සිඩන්ට් වෙලා හිටපු, ලෙඩ වෙලා මැරෙන්න හිටපු කට්ටිය තමයි මම ගෙනල්ලා හදන්නේ. මේ වෙනකම් මම කියන ඔයාලට කියන්න කැමති
කිසිම කෙනෙක්ගෙන් රුපියලකවත් ඩොනේෂන් එකක් අරගෙන නැහැ. ඉතින් එහෙම මට මෙහෙම දේවල් වෙච්චාම දුකයි ඇත්තටම. මොකද මේ මට ඇත්තටම මගේ ඇස්වලට කඳුළු ආවා ඒක දැක්කට පස්සේ. ඉතින් හැමෝටම සමාවිල්ලන හැමෝගෙන් මොකක් හරි ඔයාලගේ මං ගැන තිබ්බ මොකක් හරි මං ගැන තිබ්බ මොන හරි වෙන දෙයක් මේ මොන හරි දෙයක් වුණා නම් ඒක හිතන්න එපා. හැමෝටම වැරදි කාටවත් බනින්න එපා. ඉල්ලනවා ගොඩක් ආදරෙන්. කිසිම කෙනෙකුට බනින්න එපා මේක ෂෙයා කරපු මේක දාපු. කිසිම කෙනෙකුට බනින්න එපා මේක අත්තර දීම. ඒ අත්තර දීම මේ වෙද්දිත් නිවැරදි කරලා ඉවරයි. බොහොම ස්තුතියි හැමෝටම ආදරේ.